කුමක් විසාද දුස්සීල භාාවය නිසා මයි. එනිසා අපි ගැටෙන හිතක් සකස් කරගන්න මොහොතක් පාසා ලෝබ දේශ මෝව හිතක් සකස්කරගන්න මොහොතක් පාසා නිරේතුරුවම අපි ආවිෂ හීන කර ගැනීමේ මාර්ගයට අපි අවතිරණ වෙනවා පින්ගතුනී. මේ ආශ ඊීන කරන මාර්ගයේ ශක්තිමත් වෙලා ශක්තිමත් වෙලා බුදුරජාණන් වන්සේ දේශනා කරනවා පරමාශ අවුරුදු දහයයි කියන තැන්ටෙනවා කියලා. පරමාශ අවුරුදු දහයයි කියන තැන මුර්ග සංඥාව මනුස්්‍යයා තුළ සකස් වෙනවා කියනවා. මනුස්ස්‍යයා මුෘර්ගයෙක් පෙනවා කියනවා මරාගන්නවා කියනවා කපාගන්නවා කියන කොටාගන්නවා කියනවා මේ මුළු පෘතිවියම එකම ලේ විලක් පෙනවා කියනවා එදාට ආයිමත් මනුස්සයා මිනිීමමස් කන්න පටන්ගන්නවා පින්හතුන එදාට ආයිමත් මනුස්සයා මිනිීමස් වල රස බලනවා තමන්ගේ බිරිඳට දරුවවා හම්මුව වෙනකන් සාමිපුරෘෂයා බලාගනින්නවා මරාගෙන කන්න. මන්ගේ බිරිඳ හම්මුවන දරුව සාම් පුෘුෂයා, කුල් දෙකෙන් ගොසවල බිරිඳ ස්තරාම පොලේ හල මරලදානො. ඒ සා මුර්ග සංඥාවක් කනාගත ලෝකේ නො පිංහතුනිි. ඒ මේ මුර්ග සඥාව බීජ අවස්ථාව දැන් සකස්වෙලා තියෙන්න්නේ. එකනේ මුර්ග සഞඥා කෝච්චියත දැන් න්ද ගානිමියෝ මන් නරම්ඹලයි තියෙන්න්නේ. මේ මන්ද දාමීව ගමන් නබ අරඹල තියන මුර්ග සඥ කෝච්චිය. පිඟතුනී අබුද්ධෝත් පාද කාලයක් අවුරුදු ලක්ෂ විසිපාක් දීර්ග අබුද්ධෝත් පාද කාලයක් කරා ඇදිලියනො. එනිසා ඔබේ යම්හකින් මේ ජීවිතයේද සිල්පාද බිඳලා බිනිධ නිසා දරුව නිසා ස්වාමිපුරුෂය නිසා කකුසල් මූලයන් වඩල ගැටිලා ඒ අකුසල් මූලයන් නිසා මේ මන්දගාමීෝ මේ මෝතේ ගමන් කරන මේ මුර්ග සඥා කෝච්චියයට ගොඩ වුණොත් මුර්ග සංඥා කෝච්චියේ ඉදිරියේ පිංගතුන නාම පූරුවත්තිය න. ඒ නාමපුරුවේ ගමනාන්තය සඳහන් කරලා තියෙනවා ඒ ගමනාන්තය තමයි අවුරුදු ලක්ෂ විසිපහක් දීර් ගබුද්ධෝත් පාද කාලයකෙන ගමනාාන්තය එකන මේ මොහොතේ ඔබ මේ මුර්ග සඥා කෝච්චියයට ැගත්වොත් ලෝබ දේශයන් වඩලා සාමිපුරුෂයයා බිරිින් දෙ එක්ක ගැටිලා දරුවා එක්ක ගැටිල අම්මතාත්තා එක ගැටිලා මේ බලවත් අකුසල් කරල මේ මන්ද ගාමීව ඉදිරියටඇ දෙන මුර්ග සඥ කෝච්චියයට නැගොත් ේ ගමනාන්තය අවුරුදු ලක්ෂ විසිපාකට වඩා දීර් බුද්ධෝොත් පාද කාලයා. එක හොඳර තේරුම් ගන්න ඕනේ. ඔබ ගැටන හිතක් සකස්වෙන මොහොතේම අර දීර්ග අවුරුදු ලක්ෂ විසිපාකට වැඩි මුර් දීර් බුද්ධෝොත් පාද කාලය සිහිපත් කර ගන්න. ධර්මයක් නෑ සංගයයානෑ බුද්ධ තියෙන වචනයක් නෑ මිනිස්සු ගල්වලට ගස්වලට ඉරට හඳට තාරකාවන්ට වඳින්නේ. සමහරු වතුළගිල්ලා විමුක්තිය හොයනවා සමහරු නිර්වස්තුව විමුක්තිය හොයෙනවා. සමහරු මිනි මරල ලේවලින් විමුක්තිය හොයෙනවා. ධර්මයක් ලෝකයේ නෑපිංහතුනි. ඒ අබුද්ධෝත් පාද කාලේ අවුරුදු ලක්ෂ විසිපහක් දීර්ගයි ඒ දීර් ග අබුද්ධෝත් පාද කාලෙ කරායන මුෘර්ග සංඥා කෝච්චිය දැන් හෙමින් ෙමින් ගමං ආ රම්භ කල තියෙනවා. එනිසා ඔබ දක්ෂවෙන්න. ඔබ ඔබේ ජීවිතයට සපත වෙන්න මම් මේ මුෘර්ග සංඥා කෝච්චයට නගන්නෙ නෑ කියලා. ඔබ මේ මුෘර්ග සංඥා කෝච්චයට නොනගන්න නං. දක්ෂ වෙන්න ඕනේ ඔබට ලැබුණු බිරිද ධර්මයක් කැටියට දකින්න ඔබට ලැබුණු සාමිපුරුෂයා ධර්මයක් විචයට දකින්න ඔබට ලැබුණු දරවා ඔබට ලැබුණු රට ජාති ආගම ධර්මයක්ක කියල දකින්න ධර්මයක්ක කෙලා දකලා